දෙහි හොඳ බෙහෙතකි රසවත් කැමකි අපේ රටේයි දෙහි ගෙඩිය ඉස්ම ප්‍රයෝජනෙටගෙන ලෙල්ල ඉවතලති ඒ අපට දෙහි පහසුවෙන් ලැබෙන නිසා කරන නාස්තියක් යැයි කිව යුතුය ප්‍රාණීකුගේ සෞඛ්‍ය රැකගැනීමට දෙහි ගෙඩිය හැම කොටසක්ම ප්‍රයෝජනෙට ගත හැකිය ඒත ඇත කාලේ මිනිසුන් කැමට ගෙන ඇත්තේ සකු බසින් බීජ පුර නමින් දන්න සිංහල ලප්නාරංය කියන දෙහි වර්ගයයි මේ ලප්නාරං ශබ්දය වර්ධවාගත් ඇතැම් අය ඒ පිණිස ගනුවේ නස්නාරංය නමුත් මේ තුන් වර්ගයේම බොහෝ සෙයින් ගුණෙන් සමානයි ඇත්තේ රසයේ වෙනස පමණි ලප්නාරං මෙන්ම දෙහිද දිරවීමේදී මිහිරි රසක් දෙයි ඊට පහසුවෙන් දිරවයි රත් පිත් නැසයි උග්‍ර දිවහ ආහාර මාර්ග පිරිසුදු කරයි කන්ටනාලයකට සෙම බැහැර කිරීමට උදව් වේ ඇඳුම කැස අරුචේ නැසයි තද පිපාසයද නැසයි අධිකව දහඩිය දමන විට නොසන්සිඳන පිපාසයක් ඇති වේ ඒ පිපාසයේ සංසිඳුණු පිරිස වතුර බොන්නට බොන්නට තව දහඩිය වැගිරේ ඒ පිපාසයේ සංසිඳෙන්නේ නැත්නම් දෙහි යොෂ මිශ්‍ර වතුර වීදුර බීම බොහෝ දෙන අද්දුටු දෙකි නූතන ඉගැන්වීම අනුව විටමින් වර්ග ගැන කතා කරනු ලැබේ දෙහිවල විටමින් සී බහුලයි මේ සී විටමිනේ ශරීරයට බැහැරින් එන රෝග හේතු මර්ධනය කිරීමට සමත් වන සේ සැලකේ විදුරුමස දුබලකම නිසා දත් සෙලවන කල හෝ විදුරුමසේ ලේ ගල්න විට හෝ දෙහිවල විදුරුමසේ ගෑම හා දෙහිවල තල තෙල් එකට කකරා ඒවෙන් කට සේදීම හෝ ගුණයි අමුදෙහි ගෙඩිමි ඉස්මහා ඉදුණු ගෙඩි ඉස්මේ එක්තරා ප්‍රමාණයක ගුණ වෙනසක් පවතී බීමට ගතියුත්තේ ඉදුණු දෙහිවලයි මధుර රසය ඇත්තේ හිය දෙහිවල මීපැණ ගැනීමෙන් ශරීරයේ තර බව අඩු කරගත හැකියි ඇතමුන් අතර පවතින විශ්වාසය සත්‍යක් නොවේ ඇඟේ තර බව අඩු කිරීමට ආහාර ගන්නා ප්‍රමාණය අඩු කර ව්‍යායාම් කළ යුතුය ආහාර ගැනීමේ අඩුව නිසා සිරුරට දැනෙන වෙහස දෙහි මීපෙන සංයෝගයෙන් සංසිඳේ වෙනදා ගන්නා ආහාර පාන එසේම ගනිමින් දෙහි බීමේ තර බව අඩු නොවේ මැලේරියාව පවතින කාලයේදී එයින් වැළකී සිටීමට ආධාරකයක් වශයෙන් කෝපවල දෙහිවිෂ දමා බොන්නට දීමේ යහපතී මෙහිදී සීනියක් කළ යුතු නොවේ සංදිදිමෙන පීඩාවේදීද දිනපතා දෙහි මුල් බීම ගුණයි දෙහි බීමෙන් ලේ පුළුස්සනවා යන කතාව සත්‍යෙන් දොර වූවකි මල බද්දෙන් පෙළ අය රාත්‍රියට නින්දර පෙර සීනි නැතිව තනාගත් ලප්නාරංයෂෝ දෙහිවිෂ මිශ්‍ර වතුර වීදුර බීමෙන් මලබද්ධය දුරු කරගත හැකිය කෙසේ නමුත් අම්ලපිත්ත රෝගය නමින් දන්නා බඩේ ඇඹුල්කාරම් ගතිය වැඩි රෝගයේදී දෙහි බීම ගුණ නොවේ එයින් බඩේ අම්ලය වැඩි වී පීඩා ඇති වේ මදුරුවන්ට දෂ්ට කිරීම නිසා හැම ඇතිවන බිබිලි දෙහිවිෂ ගැමින් සුව වේ හිස්රු නම් හිස් සමේ රෝගයේදී හිසට දෙහි ඇඹුල් ගෑම ගුණයි gedara ප්‍රයෝජනයටගෙන ඉවතලන දෙහිලලි එකතු කර තබා ඒවා උතුරන වතුරේ දමා තබා නියුණාට පසු පොඩි කර හිසේ ගා නැමෙන් හිස්රු සුව වේ දෙහි යටවල පණවන්නසන ශක්තිය පවතී දදවලටද දෙහියට අඹරා ගෑම ගුණයි පැංගිරි සහිත ලෙල්ල ඇතිලීමද ගුණයි අප රටේ ඉවතලන දෙහියට හා දෙහිලලි ගොඩ ඉවත නොලා කොතරම් වටිනා බෙහෙත් සෑදිය හැකිද දෙහිදොඩම් පවුලට නැකම් ඇත්තොවන් පමණ නැයි නැති වෙනත් ගෙඩි වර්ගයක් නැතේ කිව යුතුය ඒ නැයන් හැඳින්වීමට වෙනම නම් තිබේ මේ පවුල පොදුවේ හැඳින්වනුයේ පැංගිරි පවුල නමිනි ඒ පවුලේ නෑපරපුර නම් ලෙසින් හැඳින්වුවේ මෙසේය දෙහි දොඩම් ඇඹුල්දොඩම් හීනාර ජමනාර මහනාර ලප්නාර යකිනාර නස්නාරන් යනුවෙනි පොදු ජනයාගේ ආහාර පිසීමට ගැනෙන දෙහි හින් දෙහි නමින්ද ඇතැම් පළත්වල හැඳින්වේ දෙහි ඇඹුල මිනිසාගේ ආහාරයට එක් කර ගැනීම කවදා ඇතුවොත් දැ කියව නොහැකිය නිරෝගී දිවි පෙවතක් පවත්වා ගැනීමට හා ඔරොත්තු දීමේ බලය ලබා ගැනීමටද දෙහි පවුලේ ගෙඩිවලින් ලබා ගන්නා ඇඹුල් මිනිසාට සලසනුයේ ඉමහත් සේවයකි නූතන විද්‍යාවේ ඉගැන්වෙන විටමින් සී සිරුරට ලැබෙන්නේ එදිනදා ගන්නා දෙහිස්මිනි අප රටේ සෑහෙන තරම් දෙහි ඇති නිසාද ඇඹුල් මිටිකාගත් පසුව ලෙල්ල ඉවතලෑම බොහෝ දෙනාගේ සිරිතයි ලෙල්ලේ පවතින පැංගිරි පිළිබඳ විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් නොකිරීම අපරාධයකි දෙහි ගෙඩිය අමු කාලයේ ලැබෙන ඉස්මේ විටමින් සී බහුලව පවතින අතර ඉදුණු දෙහි ගෙඩිය සීනිද එක්තරා ප්‍රමාණයක් තිබේ දෙහි දොඩම් වැවුණියේ තද උෂ්ණ දේශ ගුණ පවතින පෙදෙස්වලය උෂ්ණ පළත්තල වැවෙන දොඩම් පැනිරසය එහෙත් ශීත දේශගුණ ඇති පළත්තල වැවෙන දොඩම් තද ඇඹුල් රසෙන් යුතුය හෙම්බිරිස්සාව කැස්ස ඇති විට දොඩම් කෑම අගුණයයි මතයක් තිබේ සෙම්පීඩා ඇති විටවද දොඩම් ඉතම් ගුණය ගුණය ලබා ගන්නට නම් දොඩම් මිග ගලවා කෑ යුතුය නැතහොත් තනිකර දොඩම් මිස්ම බීවි යුතුය අප බොහෝ දෙනෙකුගේ පුරුද්ද නම් දොඩම් ගෙඩිය ඇමරිකා වතුර හුඟක් මිශ්‍ර කර සීනි දමා බීමයි කුඩා දරුවන්ට මෙසේ වතුර මුසකර දොඩම් මිස්ම බොන්නට දුන්නොත් නොපමවා සෙම් කැපී කැස්ස හටගනී අගුණය වනුයේ දොඩම් මිස්ම වතුරය අපේ පැරණි වේද මහතුන් බෙහෙත් අනුපාන වලට ඇඹුල් දොඩම් ඉස්ම මුසුකර දෙන්නට කී කලක් විය විටමින් සී ගැන නොදැන සිටියත් දොඩම් ඇඹුලෙන් ලැබෙන ගුණ වේද මහතුන් දැන සිටියහ පැංගිරි පවුලට ඇත් වර්ග බොහෝය සකුබසින් මාතුලම් ගැන ශබ්දයට බොහෝ දෙනා අර්ථ කරුණියේ නස්නාරං යනුවෙනි ඒ වර්ධිය ඒ ලප්නාරං විය යුතුය ලබුනාරං යයි කියු තැන ලප්නාරං විය මේ වලුකය ඒ වගේම දිගය ලබුනාරං නම ඇතුයේ එහිනි මේ වර්ගයේ ගෙඩිය ඇට ඇත්තේම නැත එහෙත් මාතුලංග පවුලට අය බීජ පූරක නම් වර්ගයේ ගෙඩිය තුලේ බහුල වැට තිබේ රේණු වලට සමතරමින් නැට පවතී බෙහෙත් පිණිස දෙවර්ගයේම ගැනේ ලංකාවේ වෙළඳපළේ විකිනෙන
පිටරටින් විශේෂයෙන් පාකිස්තානයෙන් ගෙනුල් ලබන නාරම් වර්ගය එරට හැඳින්වුවේ කාමලා නේබු නමිනි. ඒ රසවත් නාරම් වර්ගයේ නිරෝගී බව රැක ගැනීමට ගත හැකි හොඳම ගෙඩි වර්ගයකි. කුඩා දරුවන්ට මේවා මිරිකා ඉස්ම බොන්නට දෙන්නේ නම් විටමින් සී හිඟයක් ඇති නොවේ. මහා නාරම් දෙන්නේ නම් විටමින් සී හිඟයක් ඇති නොවේ. මහා නාරම් ජම්බෝල නමින්ද හැඳින්වේ. මේ හැම දෙයක්ම ඉතාම ගුණයි. වතුර මිශ්‍ර කරන්නේ නැතිව මිරිකා ඉස්ම බීම කළ යුතුය.